මාල්ලු වල පෘෂ්ටය මත මේ ආසාධන ව මේ රැඳෙන්න්න පුළුවන් ශීතකරපු කියන කාරණාව ගැන මතයක් පැතිරෙනවා යදපුො පති එකක් නැියල ඇැේ පතිමව සිංගපුර ප්‍රශ්යක ඔොප තින සති තුනක් පවිතන ශීත කරපු. මස් හාමාල්ලුව ප්‍රෘෂ්ටේ මත වර්රසේ තියන පුළුවන්ගේ විද්‍යාත්මක යවැනි හවරුකිරීමක් තියෙනවා. බොහොම පැදිිව චමුදීත කාරණ දෙකක්ගේ කියැන මාළු හෝ මස්සෝ මේ වගේ දෙයක් හරහා මේ රෝග පැතිරන්න පුළුවන්ද කියන එක ඇතුළේ වැරදි මතයක් යන්න පුළුවන් එකැනේ මාළුවාගේෙන් මේ රෝග බෝෙන්න්න පුළුවන් කියින් තත්ට මේක ජනතාව වරදවා ගන්න පුළුවන් නමුත් මේ වෙනකොට වෛ්‍ය විද්‍යාත්මක වහ පර්ේෂණ මකින් ඔපපු කරලාතියෙනවා මේක මාලු හර හෝ වනත් සතකු හර පැමිණීමට තිය නිඩක් කඩා අඩුව විශේෂම මාලවා කියන්නේ වෛරසය ජීවතවන්නේ වන්චක ති. සයගේ ප්‍රමාණයක උෂ්නත්වක තමයියා කැමතිගේ පෙනහැල්ලා සිතව තමයි යා ඉන්න කැති තින් මාල්ලුවවා කියන්නේ බොෝ විට පෙනහල්ලක් නැති අන්සක තිස්සය ජීවත්වය නැති සතේ එ මාලුවා හරහා ගුණනයවෙමින් හෝ ධරකයෙක් විදිට පවිච්චිකරක ගනිමින් පැතිරන්නට බැහැ. නමුත් මේ වෛරසේ ඉතාම පැහැදිලිව පෘෂ්ට හා ප්‍රවාහනය වෙනයි ගැන්නේේ මාළුවා හෝවේවා මාලුවවා ගන කෙනා හෝඒවා මාල්ුව අල්ලන කෙන හෝඒවා මාළුවගේ දැල හෝවේවා. මේ හරහා ප්‍රවාහණය වෙන්නට පුුවන් ඉති ඒක නවත්තා ගැනීම සඳහා විශේෂ මාල්ලුවගේ ප්‍රෘස්ටයනුත් මේක අන්න්න පුළුවන් ති මේඒකට වෛරසය ඉතාම පහසුවෙන් සෙල්සිය සංසක පනත් සයක වගේ උස්නත්යකදී පිසලා වූයපු ආහරවල තියන්නට බෑ විනාශයනවකි අපිහආගර තියෙනවා ඒවාගේ පෘෂ්ට මතක පරිවාහනය වෙනක නවත්වීම සඳහ මංහිතනය අපි දැනටමත් අපේ සාමාන්‍යය ඔවුම් පිහුම් සහ අප පරිහරණය ද අපි කරන ක්‍රියාවලිය ඉතා වැැදගත්. න මාලු සම්බන්ධයෙන් තියන අපි තියෙන ගැටලුව එක නෙවෙයි දීවර ප්‍රාාව සහ ඉන්දියාවත් අතර තියන සම්බන්ධය මීට වඩා අපි හොයි වී තුයි කියලා අපි විශවාස කරනවා අපි තවමත් බරපතල සැකයක් තියෙනවා මේ මාලු හරහා එන්නේ ඉන්දියාවේ කොරෝනාද කියන එක. ඒක සබන්ද ට අප හම පරික්ෂණ ක්‍රියාවලියක හෝ වෙනත් ක්‍රාවලකින් සොයාබැලීමම් සිද්දක ුතුකටම අපි රන ත ෝබ තුතියි අපි මෙහම කිය නේ දෙකන මාලු ආහරයට ගැනීම පිවඳදව ගැටලුවක් නෑබේ හොදට පිසූ. ආහාර එනේමත නිශෂිත උෂ්නත්වය පිසහරවාහර මනිශ්‍රත උෂ්නත්වයක පිසුආහර අනුබව කරන්න කියන කරනාවතමයි එක ඔබ යම්කිසියා කරක පිටිින් ආහර අු බව කන්නව වන එ පිොඳද සැකිලිමත් වෙන්න කියන කරණාවයි කියන රවිකුමදේ මත්මය ොම සූති ඔබ අදහස්සැක්වීමට වෛද රසසානාකර විද්‍යා ෘතියවිදිීගේ ද්ත් සගමය සමහපති රවි කුම දේශ මහතා සමගි කතා ලස්තුති